Mammy කාරණාව ගැන ඔය දරුවත් එක්ක දොඩන්න විභාගේ ඉවර වෙනකල් හිටියේ ජීවිතේ හැම දෙයක්ම සිද්ධ වෙන්න කාලයක් තියෙනවා මද්දු මහත්තයා මාව මේ ගෙදරට කැඳන් ආවේ මට අවුරුදු 16යි. මෛදුවට හොඳ තැනකින් කටයුත්තක් බලන්න කියලා මං කපු මහත්තයාට කිව්වා. පත්වීම හම්බ වෙනකල් මට ඔය කිසි දෙයක් ගැන හිතන්න බෑ අම්මා. ඔයා කිසි දෙයක් ගැන හිතන්න ඕනේ නෑ. අපි හොඳ තැනකින් බලලා හොඳ කටයුත්තක් ලැහැත්ති කරන්නම්කෝ. මොකද හසනිකක්ක
මොකක්කරි ප්‍රශ්නයක් නැත්තං ඔයා වෛද්‍යර ඉන්න මන් දැකලමනේ අය එක් මිනිත් ලංකාවට එයි අපච්චි මොකද කියන්නේ අපච්චි කල්පනා කරන්නේ මොකද්ද කරන්නේ කියලා චිර කාලයක් නිදාසෙ හිටපු එක නැති වෙන තැනට වැඩ සිද්ධ වෙන්නයි යන්නේ. අම්මේ අයියව එන්නේ ඉන්නම් බැරි තැන. අයියර ඉතල නෙවෙයි අපිට තලුව බේරගෙන ඉන්න පුළුවන් වේවිද කියලා තමයි බය. අප්පච්චි කියන්නේ තොයි ටිකම තමයි. අනේ මන්ද දරුව මොනායි මොනා වේවිද කියලා. දාන් රුද්ද මාම කියපු දේ ඇහුවනම් අයියට ඔය අපරාධ වෙන්නේ. එහෙනම් මේ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙන්නේ. මට තාම මතකයි. එදා අයිය ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මට අප්පච්චිටයි කියන ඔය කෙල්ලව බඳින්න බෑ කියලා. සෙවුඩ බලෙන් කසා දැක් කරලා තිබුණා මම වෙනවා ඔයා කියන්නේ මේකට වග කියන්න ඕනේ මමයි අපච්චි කියලා කවුරු වග කිව්වත් නැත අයියාගේ ජීවිතේට වෙන්න ඕන දේ වෙලා ඉවරයි නේ අම්මා
තාමත් ඕක කරනවද? ඉක්මන් කරමුකෝ. කොදෙන්ද අම්මා? මම දවන්නට ගන්න. යමු. තරක්ුණා වැඩි. ඒ පාර මොකද? ෆෝන් එක ගන්න. හිනත් දහමක් කරන්න යනකොටවත් ඔය කීචි වීචි නැතුව බැරිද? මෙන්න මෙහි යමු. හොඳටම පරක්කු වෙලා දැන්. හලෝ. හලෝ. අම්මෝ, ඇති අන්දම්මා මතක් වුණා. මොකද? නෑ නෑ, එහෙම කරන්නේ නෑ මේ. රොං නම්බර්. වත්තේ සුපිරින්ටෙන්ඩන්ට්ලා මොනවා කරනවද කියලා දන්නේ. ගිය මාසේ දළු අඩුයි කියලා උන් කිව්වේ. ආදායම සෑහෙන බැහැලා කියලා අප්පච්චිත් කිව්වා. අම්මා, මට ඕවා ගැන වැඩි තේරුමක් නැහැ. අනික මම කොහොමවත් කැමති නැහැ ඔය ඉඩ කඩන් දීපල බදාගෙන නැහින. ඉන්න වැඩ. එහෙම බලන්න තු ඉන්න පුළුවන්ද? මේව කවදා හරි ඔයගලන්ටනේ. අනිත් එක අප්පච්චිට හැමදාම මෙහෙම මහන්සි වෙන්න බෑනේ. ඉතින් අම්මා මොකටද අප්පච්චිට මහන්සි වෙන්නේ? එහෙම තමයි. සමාජ කැපි පේන්න ඕන නම් දේපල ඉඩකඩම් තියෙන්න ඕනේ. අර බොගවන්තලාවේ අක්කර 400ක විතර ඇල්කඩු එස්ටේට් එක ලබන සුමානේ අපි ගන්නවා. මොන පිස්සුවක්ද මේ? අපිට මේ තියෙන දේපල මදිද? ඈ? අම්මේ සමාජයේ හෙලින් කැපී පේන්න කියලා තියෙන තරම් දේපල රැස් කළ හරියන්නේ නැහැ. මේකෙන් හරියට තරංගයක් වගේනේ. අපි තරංග කරනවා නෙමෙයි පුතා. අපි මේ හැම දෙයක්ම කරන්නේ අයියා යෝ ඇහිඳ. අපේ දරුවෝ දෙන්න මේ රටේ ලෝකේ හොඳින් ජීවත් වෙන්න ඕන හින්දා. අම්මා, මේ රටේ හොඳින් ජීවත් වෙන්න තියෙන තරම් දේපල ධනස්කන්ධය රැස් කළ වැඩක් නැහැ. අනික අයියත් උඩට කැමති නෑ. මං කොහොමත් කැමති නෑ මේ දේපල බදාගෙන නැහින්න. දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් එච්චරයි. දැන් ඔයාගේ ඉගෙනින් කටයුතු ඉවර නිසා අප්පච්චි මම හිතුවා ඔයාට මොන හරි කරන්න. මොන පොක් කරන්නද? මොනවත් කරන්න නෙමෙයි පුතා. දරුවන්ගේ කලවයස ආපුවාම දෙමව්පිය හැටියට අපිට කරන්න දේවල් තියෙනවා. අන්න ඒකයි. එදා ඔයාට නිරාශාව හම්බුණා නේද? ඒ ළමයා හරි හොඳ ළමයෙක්. ඔව්. එදා මට තේරුණා අම්මේ. එයාට මොකද වෙලා තියෙන්නේ? එයාට මුකුත් වෙලා නැහැ. ඔයා මොනවද ඒ ළමයා ගැන හිතන්නේ? මට හිතෙන දේවල් අම්මට මං කිව්වොත් එහෙම අම්මගේ හිතරේ දෙනවා. ඒකෙන්ද මට මුකුත් හිතෙන්නේ නැහැ කියලා මං කියන්නේ. හ්ම්.
මම වේල පහම එන්නේ. මම්මි. හරි හරි හරි. ඇටි ඇටි හුරතලුණා. සාඩිය ගදී බෑ. යන යන යන. හැමෝටම සුවඳම ආව. මගේ මමීට දාඩිය ගඳයි. හරි නරකයි. මං තරහයි. මේ 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 අන්න ඩඩා කිව්වා. එයාගේ වාහනේ විතරක් අරගෙන යන්න එපා කියලා. ඇයි? ඇයි? ඊයේ කැබිනට් මීටින් එකේදී අහලා තියෙනවා. පුද්ගලික ගමන් වලට රජේ වාහන පාවිච්චි කරනවාද කියලා. තාත්තා කරබාගෙන ඉඳලා තියෙනවා. ඒව කොහොමද දන්නේ? ඒව කොහොමද දන්නේ? දන්නේ උන් ඒව කියලා කියන හින්දා. මේ ඔයා මේ වාහන අරගෙන ක්ලබ් ගන්න යනකොට එතන ඉන්න නිලධාරී ඒව ඔක්කොම එහාට දන්වනවා. අත්නායක ඇමතුමාගේ දුව යන්නේ නැත් දින රතවල කියලා තමයි කියන්නේ. හරි වැඩක් නේ. ඉස්සර තිබුණ නැති ඉති දැන් මොකද? ඉස්සර තිබුණ නැති උනාට දැන් ඒව තියෙනවා. පදන්නවද? අනේ ළඟදී ඉඳලා ඇඹති ගොල්ලත් මාරු කරන්න යනවා. මම මේ ඇඟේ ලේ වතුර වෙලා ඉන්නේ. එහෙනම් මම මේ ඩඩා හැමතිස්සෙම කියන්නේ ලක්ෂ 600ක් දීලා මේ ඇමතිකම ගත්තයි කියලා. ඉතින් අපි වේදන් කරලා ගත්තේවා. අපි පාවිච්චි කරාම මොකද වෙන්නේ? මේ අපි වේදන් කරපියක ඇත්ත. ඒ උනට රජයේ දේවල් එහෙම අපිට වේදන් කරන්න බෑ. තේරුණාද? ඔයාට යන්න ඕන නම් අන්න ගෙදර කාර් එක తీනම අරගෙන යනවා. මට බෑ කබල් වල යන්න. මේ කබල් වල යන්න බැයි නම් ඔබ ගෙදෙට රහිතපන්. යන්න ඕනේ කොහෙවත්. අර කොල්ලෙන් මේව දැනගත්තොත් අපි ප්ලෑන් ඔක්කොම අවුල් වෙනවා. මොන කොල්ලෙක්ද?